ජීවිතේ දවසක් කෙනවා දාලම යන්න වෙන බුද්ධත්වයේ ලද බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවා උන්වහන්සේත් සිය ආයු අත්හරින මොහොතේ රෝගී වුණා විශේෂයෙන් අද වෛද්‍ය විද්‍යාව අහස උසට තරම් දියුණුයි නමුත් මරණය වළක්වන්න තරම් දියුණු කිසිදු විද්‍යාවක් තවම ලොව පහළ වී නැහැ ඒත් මරණය කල් දාන්න මරණයේ වේදනාව අමතක කරන්න නවීන වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙනවා විශේෂයෙන් මැරෙනවා කියන එක දැන දැනත් අන්තිම හුස්ම හෙළන මොහොත දක්වා විඳෝලා විඳෝලා මිය යන්න අද ඕනේ කමක් නැහැ වේදනාව නැසන ඖෂධීය ක්‍රම වගේම මානසික ක්‍රමත් අද හරි දියුණුයි බොහෝ විට විවිධ පිළිකා වර්ග තිබෙනවා සමහර පිළිකා වලට ප්‍රතිකාර කළත් එක් දිනයක් එනවා ඒ පිළිකාව නිසා ශරීරයේ වෙනත් අවයව දුර්වල වෙලා වේදනාව විඳින අන්න ඒ අවස්ථාවේදී ඔහුට හෝ ඇයට වේදනාව නැතුව මිය යන්නටත් අයිතියක් තිබිය යුතුමයි ඒ වගේමයි තම වේදනාව නැති කරගන්න නවීන ඖෂධවල සහයසෙම මානසික සුවයත් ලැබිය යුතුමයි සමහර රෝගීන් දරා ගන්න බැරි වේදනාව නිසාම සියදිවි හානි කර ගන්නා අවස්ථා අප අසා තිබෙනවා දැක තිබෙනවා සුවපත් කරන්න බැරි රෝගී තත්ත්වයන් නිසාම සමහරුන් දහතුක් විඳිනවා අතට අහුවෙන වේදනානාශක බොනවා හැබැයි ජීවිතේ අන්තිම මොහොතත් විඳවන්නේ නැතිව ගත කරන්න පුළුවන් තැනක් අපේ රටේ තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද අපේ මේ සූදානම ඒ අපූර්ව තැන ගැන ඔබට කියන්නයි අප මේ කියන ස්ථානයේ හඳුන්වන්නේ සත්සිත සත්කම් පියස කියලයි. එය ස්ථාපිත කර ඇත්තේ කරාපිටිය රෝහලේ 65 වාට්ටුව ලෙසයි. අක්කර 3ක පමණ මඩ වගුරක් ගොඩ කර මිනුයි මේ රමණීය ගොඩ නැගිල්ල සියලු පහසුකම් සහිතව ඉදි කෙරුණේ. එය තනි පුද්ගල සිහිනයක්. මේ සිහිනය දුටුවේ ජේෂ්ඨ පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරායි. ඔහුගේ සිහිනයේ සැබෑ වුණේ නාවික හමුදාව ඇතුළු හරි අපූර්ව ධෛර්ය සම්පන්න මිනිසුන් ඔහු සමග අත්වැල් බැඳගත් නිසායි. නවීන පහසුකම් වලින් සමන්විත කාමර 10ක් අතිශය සුන්දර වාට්ටුවක් එහි ඇඳන් 20ක් මෙහි දක්නට පිළිවන් පෞද්ගලික මුදල් ගෙවලා යන රෝහලකවත් නැති පහසුකම් වගේම සුන්දර පරිසරයක් මේ සියල්ලට වඩා වැදගත් වනුයේ මෙහි ඉන්න හරි අපූරු හෙද කාර්ය මණ්ඩලය වතුර මෝටරේ ක්‍රියාත්මක කරන තැන සිට විදුලිය විසන්දි වුණොත් ජෙනරේටරය පණ ගැන්වීම දක්වා සියලු දේ පුහුණු වූ කිසිදු පංගු බේරුවක් නැති හරි අපූරු පිරිසක් බිම වැටිලා තියෙන පුංචි කඩදාසි කෑල්ලක් දැක්කොත් එය පවා ඔවුන් ඉවත් කරන්නේ ජාතික වගකීමක යුතුයකම අපට මතක් කර දෙමින් පිළිකා රෝගින්ගේ වේදනාව අමතක කරන්න මෙහිදී නොකරන දෙයක් නැහැ චිත්‍ර අඳින්න කැරම් ගහන්න ටීවී බලන්න සුන්දර පරිසරයක ඇවිද යන්න මෙහිදී අවස්ථාව උදා වෙනවා වැදගත්ම දේ යම් අයෙකු සුව වී ගෙදර යන මොහොතක පවා දෙන පරිත්‍යාගයක්වත් බාරගන්නේ නැහැ බොහෝ විට ගෙදර යන්න ගිලන් රත පහසුකම් පවා ලැබෙනවා රෝගියා එක්ක පවුලේ ඕනම අයෙකුට නතර වෙලා ඉන්න පුළුවන් කෑම බීම නොමිලේ හදලා දෙනවා ඒ සඳහා හරි අපූර්ව මුළු තැන්ගයක් තියෙනවා සියලු වෛද්‍ය පහසුකම් සමග මේ සියල්ල ලබා දෙන්නේ නොමිලේ මේ ස්ථානයේට විශේෂඥ වෛද්‍යවරුන් තම සේවය ලබා දෙන්නේ නොමිලේ ඔවුන් සිය රෝහල් රාජකාරියට අමතරව මේ අපූර්ව වාට්ටුවට එන්නේ හදපිරි සතුටින් මේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ගිහාන් පියසිරි ප්‍රාදේශීයව ලොකු උත්සාහයක් තියෙනවා වෛද්‍යවරුන් අතරේ සමහර ස්වේච්ඡා සංවිධානවලත් ඒක තියෙනවා සහන්සුව සේවය පැලිටිව් කෙයා කියන එක ලංකාවේ ස්ථාපිත කරන්න. එතකොට මෙතන මේ තියෙන ආයතනය මේ පැලිටිව් කෙයා සෙන්ටර් එක එහෙම උත්සාහයක ප්‍රතිඵලයක්. ඒක විශේෂඥ ශල්‍ය වෛද්‍ය ડોક્ટર ක්‍රිෂාන්ත පෙරේරා මහත්මයාගේ උත්සාහයේ ප්‍රතිඵලයක්. හරි විදියට සහන්සුව සේවය දෙන්න අවශ්‍ය පහසුකම් ඔක්කොම වගේ තියෙන තැන. බොහෝ දුරට ගත්තොත් දර්ශීය තැනක් කියලා කියන්න පුළුවන්. ප්‍රාදේශීය තැනක් වුණාට ඒක මේකේ සේවය මුළු ලංකාවේ ඕනම කෙනෙකුට විවෘතයි. ගාල්ල දිස්ත්‍රික්කයට හෝ දකුණු පළාත විතරක් නෙමෙයි සෙන්ටර් එන්න පුළුවන් ඕනම කෙනෙකුට මේක විවෘතයි. මේ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උදේෂ් රංග. කරාපිටිය ශික්ෂණ රෝහල තුල තියෙන විශේෂම ඒකකයක් තමයි අපේ පැලියටිව් කියා යුනිට් එක. විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙර මහතාගේ සංකල්පයක් අනුව තමයි දානපතියන්ගේ පරිත්‍යාගයෙන් සහ
නාවික හමුදාවේ අනුග්‍රහය යටතේ තමයි මේක පටන් අරන් තියෙන්නේ. මේ පැඩිටුකියා යුනිට් එකේ අපි පිළිකා රෝග සහ අනිකුත් අසීරු රෝගවලට මූල දීලා තියෙන රෝගීන්ගේ වේදනා සමනය මානසික ප්‍රතිකාර වගේ විශේෂ ප්‍රතිකාර සිදු කරනවා. මේ අපූර්ව සංකල්පයේ යථාර්ථයක් වූ ගමන පිළිබඳව කතා කළ පූජ්‍ය තලංගල්ලේ විචිත හිමියන් 2019 හත්වෙනි මාසේ 15වෙනිදා මේ සඳහා මුල් ගල් තැබීමට සියලු කටයුතු ආරම්භ කරලා මඩ වගුර තුල ඇවිල්ලා තමයි කවුරුත් මේකට මුල් ගල් තබන්නට යෙදුනේ. ඒ අවස්ථාවේදී දුටු සෑම දෙනෙක් කෙනෙක්ම ඇහුවේ මේ වගේ මඩ වගුරක මෙවැනි ස්ථානයක් ගොඩනගන්නේ කෙසේද කියන එකයි. මාස 8ක් වැනි කෙටි කාල සීමාවක් තුලදී මේ ස්ථානය නිර්මාණය කරලා අවසන් වෙනකොට අපටත් පුදුම හිතුණා මේ වගේ දෙයක් කරන්නට පුළුවන් කමක් තිබුණා කියලා. මේ සංකල්පේ නිර්මාතෘ ජේෂ්ඨ පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිසාන්ත පෙරේරා නිහඬ මිනිසෙක්. අප ඔහු එවි කියලා බලාගෙන හිටියත් ඔහු තම ආදරණීය කාර්ය මණ්ඩලයට අවස්ථාව ලබා දී සිය නිහඬ සේවය තුළම නිහඬ බව රැක්කා. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුණත් ඔබේ ආදරණීය සහෘදයා පිළිකා රෝගයකින් පීඩා විඳිනවා නම් ඔහුට හෝ ඇයට මානසික සුවය මෙන්ම ශාරීරික වේදනාව අවම කරගන්නට අවශ්‍ය නම් මේ තමයි තැන. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ටත් මතක් කළ යුතු ඇත්තේ ඔබේ රෝගියාගේ අවසන් කාලයේ හෝ මානසික සහ ශාරීරික වේදනාවෙන් තොරව ගත කිරීමට අවස්ථාව ලබා දීම මහ පිනක් යුතුයකමක් වගකීමක්. මේ කරාපිටියේ 65 සුන්දර රෝහල් වාට්ටුව වෙත වේදනාවන්ගෙන් අතිශය අසරණව පීඩා විඳින රෝගීන්ව කරුණාකරලා එවන්න. 30 දිනකට ඇඳන් පහසුකම් තිබෙනවා. රටක් හදන්න අලුත් සංකල්ප ඕනේ. අලුත් සංකල්ප වගේම හීන හැබෑ කරගන්න ඉලක්ක ඕනේ. ඒ ඉලක්කවලට පිරිසිදු නිවැරදි නායකත්වයක් අවශ්‍ය බව මුළු ලංකාවටම කියා දෙන අපූරු තැනක් මේ. ඒ අපූරු සාක්ෂිය අප ඔබ හමුවේ තබමින් මේ කතාව අවසන් කරන්නේ මෙවැනි කාර්ය මණ්ඩලයක් රට පුරාම රෝහල්වලට බෝ වේවා. ඔව් එය වසංගතයක්සේ පැතිරේවා කියන ප්‍රාර්ථනයත් සමගයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.